සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධංගං අත්ථිනී අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධංගෝ තිපදානාති අසන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධංගං නත්තිනී අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධංගෝ තිපජානාති යථාචේ අනුපන්නස්ස ධම්ම විචය සම්බුද්ධංගස්ස උප්පාදෝති තංච පජානාති යථාචේ උප්පන්නස්ස ධම්ම විචය සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් තිස්දහසක් භික්ෂූන් වහන්සේලා රහත් ඵලයේ පිහිටුවමින් නිර්වාණද්වාර නිවන් දොරටු විශේෂයක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේට ඇති ධම්පදයක් මේ භාවනා පන්තිය සඳහා ධර්ම දේශනේට මාතෘකා කරන්න යෙදුණි. මේ ධර්ම දේශනින් අපි බලාපොරොත්තු වන්නේ භාවනා මාර්ගයේ සම්බන්ධව චිත්ත සංතානය යොමු කරවීම පිණිසයි. මේ දේශනයේ තේරුම එහෙමයි, සන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධංගං. තමන්ගේ ආත්ම සංතානයෙහි ධර්මයේ සම්බුද්ධංගේ ඇත්තේ නම් අත්ථිනේ අජ්ජත්තං ධම්මවිචේ සම්බුද්ධංගෝති පජානාති. මගේ චිත්ත සංතානයෙහි ධර්මයේ සම්බුද්ධංගේ ඇතැයි නුවණින් දැනගන්න. අසන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බුද්ධංගං. තම සංතානයෙහි ධර්මයේ සම්බුද්ධංගේ නොමැතිනම් නොමැති බවද දැනගන්න. යකාච අනුපන්නස්ස ධම්මේචේ සම්බුද්ධංගස්ස උපාදෝ හෝති. යම් හේතුකෙන් යම් කාරණයකින් ධර්මේචේ සම්බුද්ධංගේ උපදීද ඒ කාරණියක් දැනගනි. යකාච උපන්නස්ස ධම්මේචේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති. උපන්නා වූ ධම්මේචේ සම්බුද්ධංගය භාවනාවෙන් පිළිකුන් වෙන්නේ කෙසේදියත් ඒක අධ්‍යයන ගන්නවා. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්නතුනි, තේමියට පැවැත්වෙන භාවනා පන්තියට සහභාගී වෙන පින්නතුන් එසේම මේ මොහොතේ ධර්ම ශ්‍රවණයට පැමිණි පින්නතුන් වෙත අපි මේ ගැඹුරු බණ පදයක් ඉදිරිපත් කළේ. ගැඹුරු බණ පදයක් වුණාට මේකේ අභ්‍යන්තරයට බැහැලා පැහැදිලි කර ගැනීමට අපි කාටත් හිතවදන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අඤ්ඤා තත්ථං ප්‍රසාදත්ථං
සතං වේ හෝති මන්තන ආභෝධේ පිනිස චිත්ත ප්‍රසාදේ පිනිස සර්වඥන් මහරතේලාගේ ධර්මදේශනයේ පවතිනවා. මේ දේශනය අපි පැවැත්ීමේදී දේශනා කරන මට ආන පින්තුන්වත් යම් කිසි අල්ප මාත්‍රයක් හෝ ආභෝධයක් ලැබෙනවා. ඒකුණේ පැවැත්ෙන්නේ සර්වඥන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම කර්යයක් නියදි කියලා ධර්මයේ ප්‍රසාදයක් ඇති වෙනවා. එනිසා මේ අවස්ථාව ගැන අපි සාවධානව වන්නට ඕනේ. දෙපාර්ශ්වයට වැඩ සැලසෙන මොහොතක් මේ බණ ඇසීම බණ දෙසීම. ඒක හඳුන්වනම නිවන් දොරටුවක් කියලා. දේශකයන් වහන්සේට දේශනාව නිවන් දොරටුවක් කියලා. ශ්‍රාවක පින්නතුන්ද සවන් දෙන නිවන් දොරටුවක් වේ. ඒක නිසා දැන් මේ නිවන් දොරටුවකටයි අපි සමීප වෙන්නේ. මේ මොහොතේ නිවන් නොදකින්න පුළුවන්. නමුත් නිර්වාණය ආબોධ කර ගැනීමට හේතු වෙන බෝධිපාක්ෂික ධර්මයන් අපේ සංකාණයේ තුල මේ ධර්ම කඩයක් ගන්න සවන් දීමේදී වැඩෙනවා. දැන් අපි සලක බලමු මේ බෝධිපාක්ෂික කියන කේති වචනේ. බෝධි කියනවා බෝධි උච්චති චතුසුමග්ගේ ඥාන. බෝධි කියන්නේ සෝවාන් මාර්ගඥාන, සකදාගාමී මාර්ගඥානය, අනාගාමී මාර්ගඥානය සහ අරහත් මාර්ගඥානය කියන සතරක නම. එසේම සෝවාන් ඵලඥාන, සකදාගාමී ඵලඥාන, අනාගාමී ඵලඥාන, අරහත් ඵලඥාන කියන ලෝකෝත්තර ඵලඥාන සතරට බෝධි කියනවා. තවත් කියනවා සර්වඥතාඥානයේ බෝධි කියලා. තවත් කියනවා නිර්වාණ ධාතුවට බෝධි කියලා. ඒකම ගෝමුලාරා ගැනීමගෙන මේ ගැඹීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු කොට ආબોධ කළේ සර්වඥන් වහන්සේට බෝධි කියලා. මෙන්න මේ සතර මාර්ගඥානයේ ප්‍රතිලාභ කර ගැනීමට සතර ඵලඥානයේ ප්‍රතිලාභ කර ගැනීමට සර්වඥතාඥානයේ ප්‍රතිලාභ කර ගැනීමට නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ලෝතුරා බුදු වීමට පසේ බුදු වීමට සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට පක්ෂපාත වෙන එවැනිම සහයෝගයේ වෙන අංග වශයෙන් ඉදිරිපත් වෙන ධර්මතා 37ක් තියෙනවා. ඒවාට කියනවා බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්මයන් අතරින් බොජ්ජංග නමින් හතක් තියෙනවා. ඒ බොජ්ජංග කියන වචනේ තවත් ඊට විශේෂත්වයක් දරනවා. බෝධි අංග බොජ්ජංග. ඒ කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයේදී අංග වශයෙන් ප්‍රවත්තන ධර්මතා හතක් තියෙනවා. ඒවා පද වශයෙන් හතකට බෙදෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මිකේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ෂා සම්බොජ්ජංගය කියේ. එයින් පස්සද්ධි සම්බොජ්ජංගයේ පද දෙකක් එකතු වීම. එතකොට ධර්මතා වශයෙන් අටක් කියනවා. බොජ්ජංග වශයෙන් හතක් වෙනවා. මේවාට බෝධි අංග බෝධියා බෝධිසවා අංගාති බොජ්ජංග. පසත්තේන සම්බොජ්ජංග. ඒ කියන්නේ බෝධියා බෝධිසවා. බෝධියා කියන්නේ සතර මාර්ගඥානයට. බෝධිසව කියන්නේ සාරවත්ඥන් වහන්සේට. අංග වශයෙන් පවත්නා ධර්මතා හතට කියනවා බොජ්ජංග ධර්මතා හත කියලා. එන්නේ මාතෘකා කරන්න යෙදුනේ දෙවෙනි බොජ්ජංගය ගැන. මේකට කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා. ධම්ම විචේ. ධම්ම විචේ කියන්නේ ප්‍රඥාවට නම. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ඒ මක්නිසාද? ප්‍රඥාවේ තියෙන ක්‍රියාකාරීත්වය අනුව මේ නම් 30ක් ඉදිරිපත් වෙනවා. මේවා ධම්මසංගමේ ප්‍රකරණයේ විභංග ප්‍රකරණයේ යන ග්‍රන්ථවල බොහෝම ලස්සනට විස්තර කරලා තියෙනවා. තත්ත්‍ය කතමං පඤ්ඤේන්ද්‍රියං
යා පඤ්ඤා සජානන විෂයෝ පවිතයෝ සල්ලක්ෂණ උපලක්ෂණ පච්චුපලක්ෂණ පණ්ඩිච්ඡන් මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්කා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා පාසාදං පඤ්ඤා රසනං පඤ්ඤා පඤ්ඤෝතෝ පඤ්ඤා ආලෝකෝ අමෝ ධම්මවිචය සම්මාදිට්ඨි මග්ගංගම් මග්ගපරියාපන්නං ඉදං උච්චති පඤ්ඤින්ද්‍රියං මේ සූත්‍ර දේශනාවෙන් කියවන නම් 30. ඒ නම් 30ේදී එකක් කියවන ධම්මවිචය කියලා. විචයෝ පවිචයෝ ධම්මවිචය. ඒ ධම්මවිචය කියන්නේ ප්‍රඥාවට නමයි. මක්නිසාදයකට ධර්මයේ කියන්නේ ධර්මයේ නුවණින් සොයා බලා ආબોධ කරගන්න අර්ථයෙන්. ප්‍රඥාවෙන් තමයි ධර්මයේ සොයා බලා ආબોධ කරගන්නේ. එනිසා මේ ධම්මයේ සම්බොජ්ජංගයේ ප්‍රඥාව නමින් හැඳින්වෙන අතරතේ බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ ස්ථාන පහකේ දෙනවා. ඒ කියන්නේ විමංසා ඍද්ධිපාදය, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, ධම්මයේ සම්බොජ්ජංගයේ සහ සම්මා දිට්ඨියේ කියන ස්ථාන පහක මේ ප්‍රඥාව බෝධිපාක්ෂික හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ පඤ්ඤා ඉන්ද්‍රිය හෙවත් මේ ධම්මයේ සම්බොජ්ජංගය අපේ සංතාන තුළ වැඩි දියුණු කිරීමයි මේ භාවනාවෙන් කෙරෙන්නේ. භාවනා කියන මේ වචනින් කියවෙනවා තේරුම් දෙකක්. ඒ කියන්නේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා කියලා. චිත්ත භාවනා කියන්නේ පින්නකෙනේ සමත භාවනාවකයි. ප්‍රඥා භාවනා කියන්නේ විපස්සනා භාවනාවකයි. මේ දෙකම අපේ සංකාමයේ වැඩෙන්න තෝරන්නේ. චිත්ත භාවනාව පදනම් වෙනවා ප්‍රඥා භාවනා වඩන්න. ප්‍රඥාවේ තියෙනවා තේරුම් ගත යුතු ඒ අර්ථ හතරක්. ලක්ෂණය, රසය, පටිපට්ඨානෙ, පදස්ථානෙ කියලා. ලක්ෂණේ කියන්නේ ස්වභාවය. රසය කියන්නේ ක්‍රියාකාරීත්වය. පටිපට්ඨානෙ කියන්නේ වැටෙන ආකාරය. පදස්ථානෙ කියන්නේ ආසන්නම හේතුව. මේ ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණේ නම් ආරම්මන ස්වභාව ප්‍රතිනේද ලක්ෂණ. ඒ කියන්නේ තමන් යමක් ගැන හිතනවා නම් ඒක නිවැරදිව තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ප්‍රතිවේද කියන්නේ පැහැදිලිව වටහා ගන්නවා. ඒ රසේවත් ක්‍රියාකාරීත්වය කියන්නේ විෂයෝ භාසන රස. ඒ කියන්නේ තමන් යමක් ගැන හිතන්නේ ඒක ආලෝකමත් කරලා තේරුම් ගන්නවා. ඒක ආලෝකමත් කරලා තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. අසම්මෝහ පච්චපට්ඨාන මේ ප්‍රඥාව අපේ හිතට වැටෙන්නේ මුලා නොවන බවයි. යම් දෙයක් ගැන මුලාවක් නැහැ. ඍජුවම තේරුම් ගත්තා. ඒකයි අපට ප්‍රඥාව ගැන වැටෙන්නේ. සමාධිමත්ස පදක්කාන මේකට ආසන්න කාරණේ සමත භාවනාවෙන් ලැබෙන සමාධියයි. මෙන්න මේම ප්‍රඥාවේ අවස්ථා අතර අපි තේරුම් කරගන්නට ඕනේ. ප්‍රඥාවේ ස්වභාවය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක නිවැරදිව තේරුම් ගැනීමයි. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක ආලෝකමත් කර කර දැකීමයි. ප්‍රඥාවේ වැටෙන අරමුණු වෙන ආකාරය නම් නොමුලාවන බවයි. ඒ වගේම ප්‍රඥාවට ආසන්නම හේතුව චිත්ත සමාධියයි. ඒක නිසා මේ චිත්ත සමාධිය ප්‍රඥාවට අත්‍යවශ්‍යයි. පදනම් වෙන්නේ සමාධියයි. සීලයේ සමාධියට සමාධියේ ප්‍රඥාවට අනුපිළිවෙලින් ප්‍රත්‍ය වේවා. දැන් අපි මේ භාවනා මාර්ගයෙන් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ චිත්ත සමාධියයි ප්‍රඥාවයි කියන ගුණාංග දෙක අපේ සිතේ වැඩි දියුණු කිරීමයි. මේකට වයස නියමයක් නැහැ. බුද්ධ කාලයේ සඳහන් වෙනවා 7 අවුරුදු වයසේ පටන් පුළුවන් මේ දෙක වඩන්න. බුද්ධ කාලයේ තිය 7 අවුරුදු සාමණේරීවරු ධ්‍යාන විඥානලාභී රහතන් වහන්සේලා පවාහිකය. සමාත ගිහි ජීවිතයේ ගත කරන 7 වැනි කුමර කුමරියන් පවා සෝවාන් වෙලා තියෙනවා. ඒ තරමට මේ
සසරජයේ පුරුදු කරපු අය අඩු වයසේදී කියන්නේ වයස 7න් පසුව මේ ධර්මය ආબોධ කරගන්න සමර්ථ වෙනවා. ඉතින් සමර්ථ වෙන එක ජීවිතයකදී පුහුණු වෙලා නෙමෙයි. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප ලක්ෂ ගණන් සමාගයේ චිත්ත සංඛානේහි මේවාගේ ශිල්පීතලා සමත භාවනා වඩලා විපස්සනා භාවනා වඩලා එයින් දිනු කරගෙන ආපු අය තමයි ඔය වාගේ ශනිකල ආબોධ කරගන්න සමර්ථ වෙන්නේ. දැන් මේ ශිල්පීස විශේෂයෙන් මේ අධ්‍යාපනයේ ලැබෙන සිසුවියන් පිළිස විශේෂයෙන්ම මේ භාවනාදිලා ඉන්නවා. මේ භාවනාවේ මේ පින්නතුන්ද මේ ජීවිතයේ සමාත නිවන් නොලැබුණත් මතු භව යන්නේදී ඊටාම උසස් ඥානවන්තයන් වෙලා ප්‍රඥාවන්තයන් වෙලා සුවසේ ධර්ම ආબોධ කරගන්නට හේතු වාසනාවක් මේ නිදහම් ගත වෙනවා. එනිසා අපේ මේ පිළිවෙත කවදාකවත් නිෂ්ඵල වන්නේ නැහැ. මේක සාර්ථක ප්‍රතිපත්තියක්. දැන් අපි සලකා බලමු මේ දේශනේ සඳහන් වන සමන් ගීතේ ධම්මයේ තියනවාද? තියනවා නම් ඒක තේරුම් ගන්න. මොකද ධම්මයේ කියන්නේ තමන් යම්කිසි භාවනාවක් කරනවානේ. ඒ භාවනාව කිරීමේදී තමන්ට නිවැරදි වැටහීමක් එනවා නම් අන්න ධම්මයේ සම්බුද්ධයයි. සමාධි තමන් කරන භාවනාව සමන්ද වැටහෙන්නේ නැහැ. එහෙනම් ධම්මයේ සම්බුද්ධයන් යෙතෙන නැති බව ගන්න. එමනම් මේ ධම්මයේ සම්බුද්ධයන් කොහොමද උපදින්නේ කියන එක අපි තෝරා ගන්න ඕනේ. අත්විදිතේ කුසල අකුසල ධම්මා, සාමජ්ජාන වජ්ජා ධම්මා, කන්නසුත්ත සප්පටිභාග ධම්මා, සත් යෝනිසෝ මනසකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ධම්මේචේ සම්බුද්ධංගස් උප්පාදාය උප්පන්නස්සවා ධම්මෝචේ සම්බුද්ධංගස් භාවනාය පාරිපූර්යා සම්වත්තු. මෙන්න මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා කුසල අකුසල කියලා ධර්ම කොටස් තියෙනවා. සාමග්ග්‍ය අනවග්ග්‍ය කියලා ධර්ම කොටස් තියෙනවා. කළු පාට සුදු පාට ධර්ම කොටස් තියෙනවා. ඕනෝන ප්‍රතිපස්වන ධර්ම කොටස් තියෙනවා. මේවා පිළිබඳව යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නූනත වූව කල්පනා කිරීම බහුලව කිරීමෙන් නූපන්න ධම්මයේ උපදිනවා, උපන්න ධම්මයේ වැඩෙනවා. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. නමුත් ඒක සාධුරක පැහැදිලි කර ගන්න ඕනේ. කුසල කුසල ධර්ම, සාමාධ්‍යඥ වද්ද ධර්ම, කලුසුදු ධර්ම, එකිනෙකට ප්‍රතිපාක්ෂ ධර්ම කියන්නේ මේවා මොනවද? මේවා තේරුම් කරගත්තාම අන්‍යතේ ධම්මයේ සම්බොජ්ජං වැඩෙන. ඒ සඳහා අපේ අර්ථ කතාවල දක්වනවා කරුණු හතක්. මේ කාරණා හත ගැනයි දැන් අපේ ඉදිරියේ විවරණය. අපිට සත්‍ය ධම්මා ධම්මයේ සම්බොජ්ජං ගත උපාදාය සංවත්තන්ති. කරුණු හතක් ඉදිරිපත් වෙනවා, හේතු වෙනවා මේ ධම්මයේ කියන ප්‍රඥාව දිනු කරගන්න. පඤ්ඤා නරණං රතනං මේ පදයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව කියන එක මිනිසයන් රත්නයක්. ඒක වඩා රත්නයක් වෙන්නේ නැහැ. එනිසා මේ රත්නයක් යන ප්‍රඥාව උපදවා ගන්නට කාරණා හතක් අපට උපකාර වෙනවා. පරිපුච්ඡකතා, වස්තු විසදේ කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනත, ගම්භීර ඥානකාරියා පච්චවේකනත, තදදි මුත්තතා කියන කාරණා හතක් තියෙනවා. පරිපුච්ඡකතා කියන්නේ බණ ඇසීම. බණ ඇසීම, දහම් පද ගැන සාකච්ඡා කිරීම, අර්ථ කථනය ගැන තේරුම් කර ගැනීම. ඒ කියන්නේ බුදු බණ, බුදුරජාණන් වහන්සේ දෙසූ බුදු බණ අහනවා. ඒ අහන බුදු බණයන්හි තේරුම අහගන්නවා. එපමණක් නෙමෙයි ඒක නැවත නැවත චින්තනය කරන සිතනවා. එකක් එකක් ගන්න සිතනවා. මේක තේරෙනවා පරිපුච්ඡකතා කියලා. ඒක හඳුන්වනවා සද්ධා ජාතෝ උපසංකමති. හිතේ සද්ධාාවක් නිසා සිල්වතුන් වෙත ධර්ම කතිකයන් වෙත එනවා. උපසංකමන්තෝ පෛරුපාසති. එසේ පැමිණෙන නැවත නැවත පැමිණෙමින්
යමක් දැනගන්න බලාපොරොත්තු වෙනවා. පරිපාසන්තෝ සෝතං ෝදාති. එසේ නැවත නැවත එමින් යම් කිසි දෙයක් වටහා ගන්න අහගන්න දෙසවන් නමාගෙන අහුම්කන් දෙනවා. කොහෙත සෝතෝ ධම්මං සුනාති. දෙසවන් නමාගෙන බුදුබණ අහනවා. සුත්වාන ධම්මං ධාරේති. එසේ ඇතුව ධම්ම ප්‍රදීතේ දරා ගන්නවා. දතානං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරික්ඛති. එසේ හිතිය දරාගත් ධර්මයන්ගේ ධම්මපදයන්ගේ අර්ථය නුවණින් කල්පනා කරනවා. ඇසුවාස ප්‍රමණක් නෙමෙයි නැත නැත නුවණින් කල්පනා කරනවා. පඤ්ඤාය අත්ථං උපපරික්ඛේතෝ ධම්මා නිඥානං කමන්ති. එසේ නුවණින් මේ අර්ථ මෙනෙහි කරනකොට ඒක වැටෙන්න පටන් ගන්නවා. තමන්ගේ නුවණේ පමණක වැටෙන්න පටන් ගන්නවා. ධම්ම නිඥානක්ඛන්තය සති ඡන්දෝජායති. එසේ ධර්මයේ වැටෙන්න වැටෙන්න මේ ධර්මයේ ආභෝධ කර ගන්නට ධර්මයේ හැසිරෙන්නට බලවත් කුසල ඡන්දයක් ඇති වෙනවා. ධර්ම ඡන්දයක් ඇති වෙනවා. ඡන්ද ජාතෝ උස්සහති. එනිසාගෙන උත්සාහයක් ඇති වෙනවා. උස්සහිතා තුල යති. එසේ උත්සාහ අරගෙන තමන් මනලා බලනවා තමන් කොච්චර දුරට මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්ද තේරුම් ගන්න පුළුවන්ද කියන. තුලීත්වා පදහති. ඊට පස්සේ බලවත් උත්සාහයෙන් එහිලා යෙදෙනවා. බණ අහන්න, බණ කියන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මයේ ලියන්න, එවැගේම ධර්මයේ තේරුම් කරගන්න, තේරුම් කර දෙන්න, එවැගේම සීලාදි ගුණ පුරන්න, සමත වඩන්න, ඊපස්සනා වඩන්න හිත නැමෙනවා. නැමෙනවා පමණක් නෙමෙයි බලවත් උත්සාහයෙන් යෙදෙනවා. පයිතත්තු කායේනකේ පරම සත්‍ය සත්‍ය කරෝති. අන්නේ ඒ අවස්ථාව තමයි මගඵල නිවන ආબોධ වන තැන. සංඥාසනං අතිවිජ්ජ පසති. තමන් නිවන ආબોධ කරගත්තාම ඒ බව ප්‍රතිවේක්ෂා නොවනි දැක ගන්නවා. දැන් බලන්න සදහයෙන් සිල්ලොතුන් වෙත ධර්මදේශකයන් වහන්සේලා වෙත පැමිණීමේ මොනතරම් අර්ථයක් අනුපිළිවෙලින් ලැබෙනවද? එනිසා මෙතන මේ ඇසූ දහම් පදෙහිකේ දරාගෙන දරාගෙන ඒක නැවත නැවත හිතින් මෙනෙහි කරන්නට ඕන. ජෝනසෝ මනසකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. අර්ථ කතාව කියන මෙන්න මේ නිගමනයේ මතක තියාගන්න. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සතියෙන්. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සිහියෙන් සතියෙන්. යම් කිසි දෙයක තේරුම් කරගන්නේ සති පූර්වාංගම ඥානයි. ඒ කියන්නේ තමන් හිතේ මතක තබාගත් දේ නිසා තමයි අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේක මතක තබා ගන්න ඕනේ වැදගත් නිගමනයක්. යමක් හිතේ දරා ගන්න පුළුවන් වෙන්නේ ඥාන පූර්වාංගම සතියයි. ඒ කියන්නේ යමක් වැටහුණා නම් ඒක තමයි හිතේ දරා ගන්නෙ. ඊළඟට දරාගත් දේ අර්ථය තේරුම් ගන්නේ සති පූර්වාංගම ඥානයි. මේ දෙක බොහොම වැදගත් තැනක්. දැන් හිතුවට අපි ඇසු දහම් පද නැවත නැවත සිතින් යෝනිසූ මනසිකාරයෙන් සිහි කරනවා නම් අන්න එතින්දී නුවණ පහළ වෙනවා. ධම්මයේ සම්බොජ්ජංගේ වැඩෙන් අවශ්‍ය වෙන පරිපූර්ණකතා කියේ මේකයි. බුදුබණ පාඩම් කර ගැනීම, බුදුබණ ඇසීම, ඒ බුද්ධ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කර ගැනීම, අල්ප අසා ගැනීම, ඒවා දරා ගැනීම. මේක අපි කියන සුතමේ ඥානයි කියලා. සුතමේ ඥාන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශූ ධර්මයේ සාවධානව සවන්දී දරාගෙන ඒක තේරුම් කරගන්න. මේකට කියන පරිපොච්චකතා කියන පදේ විවරණයක්. එයින්ද තමාගේ සංකාණයේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඊළඟට තියෙනවා වත්තු විෂද කිරියතා කියලා පදයක්. වත්තු විෂද කිරියතා කියන්නේ හොඳ නිදසුණක්. අපි යම්කිසි පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වෙන පහන් පැටින්නේ දැලි දූලි මැදලා තියෙනවා. පහන දාන තෙලක් මුළු ගැහිච්ච තෙලක්. දල්වන පහන් වැටියක් අස්කඩමල්ලකින් උටාගත්ත පහන් වැටියක්. එහෙමනම් මේ පහන දැල්වුවාම ආලෝකයක් නැහැ. නිකම් පුපුර පුපුරා තිබෙන නිමිල යනවා. ඒ මොකද?
පාන් පැටින්ලා පිරිසුදුයි, පාන් තෙලා පිරිසුදුයි, පාන් ගැටියා පිරිසුදුයි. ඒ වගේ තමන්ගේ ශරීරය තමන් පරිහරණය කරන දේවල්, තමන්ගේ අවත පැවතුම් පරිසරය මේවා අපිරිසුදු නම් එතෙන්දී ප්‍රඥාව පහළවන්නේ නැහැ. ප්‍රඥාලෝකෙ පහළ වෙන්නේ නැහැ. අර අපිරිසුදු පහන් වැටියේ, පහන් තෙලේ, පහන් කැටියේ, පහන දැල්ලුවාට එළියක් හරියට ලැබෙන්නේ නැහැ වගේ නුවණ වැඩෙන්නේ නැහැ. ඒක නිසා වත්ව විසද පෙරිතා කියන්නේ පළමුවෙන් තමන්ගේ ශරීරය පිරිසුදු කරගන්න. අභ්‍යන්තරය පිරිසුදු කරගන්න. බුද්ධ වචනේ කියනවා උද්දේයයෙන් අදෝවිරේකන නත්තු කම්ම කියලා ක්‍රම තුනක්. බඩගෙනේක කරනවා, ගායිනේක කරනවා, නැස්ය කරනවා. ඒ වෙලාවේ ශරීරයේ තුන් දොස් ඉවත් කරනවා. අපේ ශරීරයේ බැඳලා තියෙනවා තුන් දොස්. ඒ ආයුර්වේද ක්‍රමයේදී කියනවානේ වාත පිත තෙනේ කියලා. මේවා අපේ ශරීරයේ තැන් තැන් වල රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන අනවශ්‍ය දේවල් අපි අස්කරලා දානවා. ඒතර ශරීරයේ බොහොම සැහැල්ලුයි. ශරීරේ නිරෝගී. අන්නේ ශරීර නිරෝගී කයක් කියන කොට නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනිත් එක තමයි පරිහරණය කරන දේවල්. පරිහරණය කරන දේවල්. දැන් ගිහි පින්නේ තුන් අඳින පාරන් දේවල් පිරිසිදුව තියෙන්නට ඕන. ඒවා පිරිසිදුව තියෙනවා නම් තමයි එයින් ප්‍රඥාව උපදින්නේ වැඩෙන්නේ. ඒ වගේම තමන් ඉන්න අවත පරිසරය, තමන් ඉන්න නිවස, තමන් ඉන්න ගමි දුල අවත පරිසරයේ පිරිසිදුව තබා ගන්න. පිරිසිදුව තබා ගන්නකොට දුසුදුතු අරමුණ හිත ප්‍රසන්න බවට පත් කරන බැවින් ප්‍රඥාව නූපන් ප්‍රඥාව උපදින උපන් ප්‍රඥාව වැඩි. පැවිදි භික්ෂුන් වහන්සේ නමක් නම් අර වගේන පළමුවට කය සුද්ධ කර ගන්න ඕනේ. දත් මැඬලා මූණ සෝදාගෙන ඉස්සෙස් තියනවා නම් ඔබ බාලා, ඉස්සලවල් බාලා එවැගේම තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න. සාලු කරගන්න. තමන්ගේ සිවුරු කිලිපණන් මේව සෝත ගන්නවා, පත්වා ගන්නවා, ඉරිලනම් මහ ගන්නවා, පාතර මල ගැටිලනම් මේව නිසැකට හදා ගන්නවා. තමන් ඉන්නේ ඇඳ ඇතිල කොට්ටනේට පිරිසිදුව තබා ගන්නවා. නකුරු දැල් කල්ලා කුපිය සුද්ධ පවිත්‍ර කර ගන්නවා. එවැගේම වාත පරිසරයේ කලිකසල නැතුව පිරිසිදුවෙන් තබා ගන්නවා. මෙන්න වත් පිරිසිදු කිරියට. මේ වත් පිරිසිදු කිරියතාව අපි ජීවිතයද හැම දිනකටම අවශ්‍යයි. දැන් බොහෝ දෙනෙක් දේවල් සරසනවා කියන්නේ අලංකාරිතේක නෙමෙයි. අලංකාරය වෙනයි, පවිත්‍රතාවය වෙනයි. අලංකාරයේ උනත් පවත්තන්නට ඕනේ මේ මගේ බෝධිපාක් ධර්මයන් වැඩෙන්නයි අවත පරිසරයේ මම පිරිසිදුව තබා ගන්න කියලා හිතුවනම් එතන ලෝභ සාගතියකින් නෙමෙයි අලංකාරයේ කෙරෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත හිතකින්. එයිසා ගේ අවතේ උනත් මල් වගා කර ගැනීම, දෙහෙත් ඖෂධ වර්ග වගා කර ගැනීම, නිදල පිරිසුදු තබා ගැනීම, කැලි කසල ඉවත් කරලා සුද්ධ පවිත්‍රය තබා ගැනීම අලංකාරයෙන් නෙමෙයි. දුතුවන්ට ඒක අලංකාරයක් වුණාට තමන් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්ම සංතානයේ ප්‍රඥා අභිවෘද්ධියයි නුවණ වැඩිමයි. මේක ඉතාම වැදගත් දෙයක්. දැන් විහාරස්ථානේ වුණත් විහාරස්ථානේ හොඳට සුදුහුණු ක්‍රියාම් කරලා එවැගේම අවත මල් ඖෂධ වර්ග ආදී වවලා එවැගේම මලු පෙත් බන් හොඳට ඇමදලා එයා පිරිසිදුව තිනකොට දුතුවන් හිට මන පහ දෙනවා. එපමණක් නෙමෙයි තමන්ගේ තින් ප්‍රඥාව දිනු වෙන හේතුවක් වෙනවා. මෙන්න මේක නිසා අවත පරිසරයේ පරිශුද්ධභාවයට පමුණවා ගැනීම, එවැගේම ඇඳුම් පැළඳුම් හා සිවුරු පිරිකර ආදී පිරිසිදුව තබා ගැනීම, ශරීරයේ පිරිසිදුව තබා ගැනීම වත් විසද කෙරේක එසේ පැවති මේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. තුමිනිකානි කියන ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතාව කියේ. ඒක වැදගත් වෙනවා. හැම එකක්ම වැදගත් තමයි. මේක සියුම් කාරණයක් මෙතන කියන්න තියෙනවා. අපේ සංකාණයේ තියෙනවා බෝධිපාක්ෂික ධර්ම වාසයෙන් වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ පස් ආකාරයක ක්‍රියාකාරීත්වයක් ගන්නවා. සද්ධාවෙන් කෙරෙන්නේ හිත පැහැදවීම. වීර්යයෙන් කරන්නේ එතර රූපු දීම. සතියෙන් කරන්නේ කුසල් අරමුණු සිහි ගැන්වීම. සමාධියෙන් කරන්නේ විසර ඥාන හොඳ හිත එක්කන් කිරීම.
ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ සමාත නීමිත අරමුණ බබළුවා ලීන ආලෝකමත් කිරීම. ඒ කටයුත්තේ ප්‍රධානත්වය නිසයි මේවට ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන ඉසුරුමත් බව. ඒකට හිත පහදීමේ ප්‍රධානත්වය සද්ධාව නිසා සද්ධා ඉන්ද්‍රිය. හිත දිරිගන්නන රුකුල් දෙන ධර්මයන්ගෙන් ප්‍රධානත්වය නිසා වීරියට විරි ඉන්ද්‍රිය කියනවා. හිතට කුසල් අරමුණු නැවත නැවත මතක් කර දෙන බැවින් එහිලා ප්‍රධානත්වය ගන්න බැවින් සතියට කියන සති ඉන්ද්‍රිය කියලා. හිත විසිරියන්නේ නොමි එක්කන් කිරීමේ ප්‍රධානත්වය ගන්න බැවින් ඒකාග්‍රතාවට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. අරමුණු කොන දේ නිවැරදිව තේරුම් කර ගැනීමට ආලෝකය දැල්වෙන බැවින් එහි ප්‍රධානත්වය ගන්න බැවින් ප්‍රඥාට කියන පඤ්ඤා ඉන්ද්‍රිය. මේ පස් දෙනා සමව තියෙන්න ඕන. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් දෙන්නෙක් අඩු වැඩිනොත් ක්‍රියාවාරියට කෙරෙන්නේ නැහැ. මේ දේශනාක් වශයෙන් කියනවා ශ්‍රද්ධා පඤ්ඤා දෙකක් විරිය සමාධි දෙකක් සමව තියෙන්න ඕන. දැන් අද කාලේ කියනවනේ මේ රතවාහන කාර් එක දැන් එකක් ගන්න බැලුවොත් රෝද හතරක් තියෙනවා. මේ රෝද හතරේ හුලංගිය සමව තියෙන්න ඕන. එහෙමනම් තමයි ගමන ඇද නැතුව යන්න පුළුවන්. ඍජුව යන්න පුළුවන් නැත්නම් යහ මෙහා කනිනවා. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා පඤ්ඤා දෙකයි විරිය සමාධි දෙකයි සමව තියෙන්න ඕනේ. සතිය කියන එක සියල්ලන් කෙරෙහිම තියෙන්න ඕනේ. සතිය තමයි ප්‍රධාන වශයෙන් මේවා දැනගන්න. ඒක නිසා සතිය කියන සති ඉන්ද්‍රිය අනිත්‍යලට වඩා හොඳින් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් කෛරාටික වෙනවා. සමාරු කියනවානේ අපට සීල් ගන්න ඕනන්නේ බණහන්ඩ අවශ්‍යනේ අපි වරදක් කරන්නේ නැණි කියලා. අන්න ප්‍රඥා වැඩි ශ්‍රද්ධාව නැහැ. ඒ අක්කන්නේ කියනවා දේසජ්ජ සමුක්කේතෝ රෝගෝ වියතේ කිච්චෝ. දේතකින් රෝගයක් හටගත්තනම් ලේසෙ නැසුව කරන්නේ. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාව අඩුකම නිසා ප්‍රඥා වැඩිකම නිසා කෛරාටික වීම ලේසෙ නැහැ නැවත හදාගන්න. සමාහ ප්‍රඥාව අඩුයි ශ්‍රද්ධා වැඩි. එමනම් සිද්දෙන්නේ නුසුදුසු තැන් වල පහදීම. ඒකත් Tamanta අවදක් වෙනවා. නුසුදුසු තැන් වල පහදීනවා. ඒ කියන්නේ කහසූරක් දැක්කත් වදිනවා. එහෙම නැත්නම් කුල්හාරු දැක්කත් වදිනවා. මොන මොනhari පූජනීය වස්තුවක් කියලා හිතනනම් ඕකටත් වදිනවා. මට මතකයි අපේ පැරණි ලොකු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කඩු ගන්නාව කන්නේ ගමන් කරන්නේ වාහනයක් ඒ කියන්නේ බස් රථයක් කියලා වෙන රේදුර බොහෝ භික්ෂූන්ට ආදරේ ස්වාමීන් වහන්සේලා දුටු තැන වාහනේ මෙදගෙන වගේ කොහොම යන අතර ඈකින් දැක්කා ඒ වගේ කහ පාට දුටු තමම ගැන්දා ගැන්දාන් පස්සේ තියෙන බස් එකේ කිට්ටුවට එනකොට දැක්කාම දෙමළාච්ච කෙනෙක් කාරෙත් දක්වනවා නෑ ඉතින් ශ්‍රද්ධාව වැඩි නෝනාද ළඟට ළඟලා බලන්න ඕනනේ කවුද මේ කියලා ඒ වාගේ ශ්‍රද්ධාවයි නුවණයි දෙක සමව තියෙන්න ඕන. ඒ දෙක සමව තිබුණනම් තමයි ඒ කටයුතු හොඳින් කෙරෙන්නේ. ඊළඟට විරියයි සමාධියයි. විරිය වැඩි වුණොත් එහෙම ඒක විසිරි විසිරි යනවා. ඒකට කියන්නේ උද්දච්ච පාක්ෂික වෙනවා කියලා. හිත විසිරි යනවා. උද්දච්ච කියන්නේ මානෙ නෙමෙයි විසිරෙන බව. ඊළඟට සමාධිය අඩු වුණොත් විරිය වැඩි වුණොත් ඒක විසිරි යනවා. ඒ වගේම සමාධිය වැඩි වෙලා වීර්යය දුරොත් එම නිදෙට වැටෙනවා. ඔය දෙක සමව තිබුණොත් තමයි භාවනාවක් වැඩෙන්නේ. ඉතින් මේ හතරේ සමසමව පියාගන්න සමර්ථ වෙන්නේ සිහිය හොඳින් ප්‍රයෝජනෙ. සිහිය හොඳින් පවත්ිනා නම් වීර්යය අඩු වැඩි නැතුව ශ්‍රද්ධාව අඩු වැඩි නැතුව හොඳින් පවත්වන්න පුළුවන්. මේ සඳහා තමයි දැන් මේ දේශාරියාවක් අනුගමනය කරන්නේ. දැන් මේ දවස් 4ක 15ක වැඩසටහනේදී දිනචරියාවක් තියෙනවා. වෙලාවට අවදි වෙන්නේ, වෙලාවට නිදා ගන්න. වෙලාවට පුදුම් වදිනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට පරියන්තෙන් වාඩි වෙනවා, වෙලාවට ධර්මානුශාසනාවක් කරනවා. මේ කටයුතු වෙන්වෙන් වශයෙන් නැවත නැවත යොමු කරන්නේ මක් නිසාද? එකින් එකට ඉන්ද්‍රිය ධර්මයන් සමකර ගැනීම පිණිසයි. එකම ක්‍රියාවක් කරමින් ඉන්නවනේ ඉන්ද්‍රිය සමභාවයට එන්නේ නැහැ. එනිසා ඒ හැම ක්‍රියාවකින්ම ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයට පමුණවා ගැනීම පිණිසයි මේ දිනචරියාවක් කාලසටහනක් වැඩසටහනක් අනුව මේ පිළිවෙත් පුරන්නේ. ඒක තුන්වෙනි කාණේසේ
ඉන්ද්‍රිය ධර්මයන් සමසමව පේනවා නම් ප්‍රඥාව මූකන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව යටි දින වෙනවා. හතරෙනි කාරණේ දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ තමන් ආශ්‍රයෙන් නොගත යුතු පුද්ගලයෙක්. යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා මෙලව පරලව ගැන බිඳක් දන්නේ නැහැ. කර්ම විපාක ගැන බිඳක් දන්නේ නැහැ. කුසල අකුසල ගැන බිඳක් දන්නේ නැහැ. හේතුඵල ගැන කිසිවක් දන්නේ නැහැ. බුද්ධ ධර්මයේ ගැන කිසිවක් දන්නේ නැහැ. සමත භාවනා ගැන දන්නේ නැහැ. විපස්සනා භාවනා ගැන දන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ. ආයතන දන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් දන්නේ නැහැ. බල ධර්මයන් දන්නේ නැහැ. බොජ්ජංග ධර්මයන් දන්නේ නැහැ. එවාගෙම ධාතු දන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ දන්නේ නැහැ. ආරිය සත්‍ය දන්නේ නැහැ. මේ ගැන හිතන්නේ නැහැ. පොත්පත් කියවන්නේ නැහැ. සාකච්ඡා කරන්නේ නැහැ. කතාට වැටුනොත් කතා කරන්නේ අනම්මනම් දේවල්. එවැනි කෙනෙකුගේ ආශ්‍රයයට ජීවත් වීම කියන ප්‍රඥාවක් නැති වෙනවා. එනිසා එවැනි පුද්ගලයෙක් ඉන්නවා නම් තරහ නැතුව එයින් ඈත් වෙන්න ඕනේ. ඈත් වෙනවා කියන්නේ ਉਹ අනුගමනය නොකර ඉන්න ඕනේ. සමාජයකට ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් එයාගේ ක්‍රියා ප්‍රතිපාටි අනුගමනය නොකර ඉඳීම අත්‍යවශ්‍යයි තමන්ගේ නුවණ වඩන්න. නූපන් නුවණ වඩන්න උපන්න නුවණ වැඩෙන්න. ඊළඟට පඤ්ඤවන්ත පුද්ගල ශේධනතා. ඔය අතරේ ඉන්න බොහෝම නැනවත් අය බුදු ධර්මයේ ගැන බොහෝම දැන උගත් අය ඉන්නවා. ඒ වගේම කර්ම කර්මඵල ගැන හොඳින් දන්නවා. හේතුඵල ගැන දන්නවා. මෙලව පල්ලව ගැන දන්නවා. කුසල අකුසල ගැන දන්නවා. නාම රූප ගැන දන්නවා. ස්වන්දාතන ධාතු මේවා ගැන දන්නවා. පටිච්චසමුප්පාදය දන්නවා. ආර්ය සත්‍ය ගැන දන්නවා. ඒ ඇත්තා කියවන්නේ මේ ධර්ම. සාකච්ඡා කරන්නේ ධර්මයේ ගැන. හිතන්නේ ධර්මයේ ගැන. ආවර්ධනයේ ධර්මයේ හැම වෙලාවෙම ධර්මානුකූලව නුවණ වඩන කෙනෙක්. එක නුවණ වැඩි කෙනෙක් නැත්තම් නුවණ වඩමින් ඉන්න කෙනෙක්. සමන්ත වඩා නැනවා. අන්න ඒ වාගේ නැනවා දීපෑදී කවුරු නමක් ඉන්නවනම් අනුගමනය කළ යුතුයි. ඉසේ අනුගමනය කිරීමේදී නොයසෝ දේවල් අහන් ලැබෙනවා. අසෝ දේවල් වඩ වඩා පිරිසිදු කරගන්න ලැබෙනවා. සක සාංකා දුරු වෙනවා. හිත පිරිසිදු වෙනවා නුවණ වැඩෙනවා. ඒක පස්වෙනි කාරණය. ඊළඟට ගම්මීර ඥානචර්යා පත්‍යවේකනතා. ගම්මීර ඥානචර්යා පත්‍යවේකනතා කියන එක වැදගත් වෙනක් වෙන්නේ මෙහිමයි. අපේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥාපාරමී පිරු බෝධිසත්ව චරිත කියනවනේ. සීනක පඬිත් ජාතක දේශනය, විදුරු පඬිත් ජාතක දේශනය, මහා උම්මග්ග ජාතක දේශනය, ආදාසමුඛ පඬිත් දේශනය අයෝගර පඬිත් ජාතක දේශනය මේ ආදී වශයෙන් ප්‍රඥාව දිනු කළ බෝධිසත්ව චරිත තියෙනවා. මේවා කියවන්න ඕනේ. මේවා සාකච්ඡා කරන්න ඕනේ. ඒ ජීවිතවලදී බෝසතාණන් වහන්සේ නුවණින් ක්‍රියා කළ යටි මෙනි කරන්න ඕනේ. ඒක එක. අනිත් එක ලෞතුරා බුදුවාදපත් වෙලා දේශනා කළ ධර්ම තියෙනවානේ. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය කියන පිටකත්‍රය ගැන ඒ වගේම මුලින් සඳහන් කළාසේ ගාම්භීර ධර්ම නාම රූප ධර්ම ගැන පංච උපාදානස්කන්ධ ධර්ම ගැන දොළොස් ආයතන ගැන අටලොස් ධාතු ගැන දෙවිස ඉන්ද්‍රිය ධර්ම ගැන ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන සෝවිස ප්‍රත්‍ය ගැන මේවා ගැන යම්කිසි පොත්පත් කියවමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ ගැන හිතමින් හිත පුරුදු කරනවා නම් අන්නේතකොට නූපන්න ධම්මයේ උපදිනවා උපන්න ධර්මයේ වැඩි නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. මේක බොහොම වැදගත් වෙනවා. සමහර වෙලක සමන්ද එදිනෙදා අධ්‍යක්ෂ ගන්න පුළුවන් කාරණේ තමයි මේ සරුවක්යන් වාසයේදී ප්‍රඥාව මෙනෙහි කිරීම. ප්‍රඥාවෙන් දේශනා කළ ධර්මයේ මෙනෙහි කිරීම. දැන් අද බුද්ධ වන්දනාවේදී කියනවා මාත ඇහුණා සුද්ධස බුද්ධ ඥාන මේ සරුවක්යන් වහන්සේගේ ගම්භීර ඥානය මේවා අපි නිතර නිතර කියවනවා නම් කියනකොට සමන්ත නැති නෝනක් පහළ වෙනවා ඇති නෝන වැඩි දියුණු වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා සම්භාරයන් ගැන දස බල ඥාන ගැන චතුවිසාර්ද ඥාන ගැන දසත්‍ය ඥාන ගැන සත්‍යත්‍ය ඥාන ගැන මේවා නිතර නිතර කියවන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා නිතර නිතර කියවීම හිතේම නිසා නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි වෙනවා. නිදසුනක් වශයෙන් කියන්න පුළුවන් දසත්‍ය ඥාන නමේ ඥාන 73ක් තියෙනවා.
අපි ඉගෙන ගන්න කාලේ යම්කිසි ධර්ම කාරණයක් ගැන විනිශ්චය කර ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ධර්ම කාරණය විනිශ්චය කර ගන්න අත්‍යවශ්‍ය වෙලාවේදී මෙන්න පොත්පත් බලන්න කාලයක් මේ මොහොතේ නැහැ. එහෙමනම් ප්‍රත්‍යක්ෂ ඥාන හිතින් කියවනවා. මට මේ අසවල් කාරණයට වැටහෙවා කියලා. ප්‍රත්‍යක්ෂ ඥාන කියනකොට ඒක පාතම අර ගැටළු තැනට මෙන්න පිළිතුරු වැටෙන්න පටන් ගන්නවා. මේක අත්දැකීම. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මඥානය, භාවනාඥානය තරම් දෙයක් හිතන්නේ නැ වෙන්නේ. ඒ වගේම හිතන්නේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. සත්‍යනිකාණිය කියන්නේ කඩදෙමුත්තතා කියන්නේ මම සෑම ඉරියව්වකදී, සෑම ක්‍රියාවකදී නුවණින් කටයුතු කරන්නට ඕනේ කියන අදිස්ථානයක් තියාගන්න ඕනේ. නුවණින් හැමදේයක්ම නුවණින් කරන්නට ඕනේ කියලා අදිස්ථානයක් තියාගන්න. ඒක කඩදෙමුත්තතා කියනවා. සං අදිමුත්තතා ඒ කියන්නේ අධ්‍යාසයෙන් වාසය කරන. ඒ සඳහා සති සම්ප්‍රජඤ්ඤය අනුගමනය කරන. දැන් මේ භාවනා කරන පින්තුන්වත් ඒක බොහොම වැදගත් දෙයක් වෙනවා. අධික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී. ඒ කියන්නේ ඉස්සරහට යනකොට නුවණින් යන සීනුවද. හැරෙනකොට සීනුවණින් හැරෙන. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. ඉදිරියට ඇහැරලා බලනකොට සීනුවණින් බලන. හැරිලා බලනකොට සීනුවණින් බලන. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී. ඒ කියන්නේ අත්පා නැමීමේදී දිගහැරීමේදී නුවණින් සීනුවණින් කරේ. සංඝාධිපත්‍ය චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නමක් නම් අඹෙන ඇඟීම, පටිය බැඳීම, සූරු පෙරවීම, සංගල සූරු දරා ගැනීම, පාත්‍රය ගැනීම මේවා සති සම්පජාඤ්ඤේ සිහිනුවණින් කරමු. ඒ වගේම අසුචේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී. ආහාර පාන අනුභව කිරීමේදී, පානීය කිරීමේදී අර වාගේ සිහිනුවණින් ඉන්නවා. ඒ වගේම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී. ගැසුකිනේ වැසුකිනේ කටයුතු වලදී පෙළ ගැසීම, මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, සබන් ගෑම, අංජේලීම ආදී මේ හැම කටයුත්තකදී සිහිනුවණ පාවිච්චි කරනවා. ගතේ කිතේ නිසෙන්නේ සුත්තේ ජාගරිතේ භාස්තේ තුන්හි භාවයේ සම්පජානකාරී. ඒ කියන්නේ යන කොට, හිටගෙන ඉන්න කොට, වාඩි වෙලා ඉන්න කොට, ඥාන ගත වෙන්න කොට, නිදාගෙන ඉන්න කොට, අවදින් ඉන්න කොට, කතා කරන කොට, නිහඬ ඉන්න කොට හැම ක්‍රියාවක් ගානේම සිහියයි නුවණයි පාවිච්චි කරනවා. ඉතින් මේ කතාව අවශ්‍ය දෙයක්. ඕනෑම කෙනෙකුට මේක අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් අධ්‍යාපනයේ ලැබෙන දරුවන්ට මේක උම වැදගත් වෙනවා. අධ්‍යාපනයේ ලැබීමේදී අපි තේරුම් කරගන්නට ඕනේ අපේ නුවණ හරියට අවදි කරගන්න. නුවණ අවදි කරගන්න අත්තලකී කියන්නේ සතිය සිහිය. මේ සිහියයි නුවණ දෙක අවදි කරගත්තොත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝම ඉක්මනින් ඒකට දියුණු කරගන්න පුළුවන්. ඒක තමයි වැදගත් දෙයක්. ඒ ගැන තවත් තේරුම් කර ගැනීම සඳහා මෙන්න මේ පද තුන තේරුම් කරගනිමු. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය මතක තියාගන්න. ආය කෞසල්‍ය කියන්නේ දුනෝ දක්නා නුවණ. අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍ය කියන්නේ තැන ප්‍රසිද්ධ නුවණ. ආය කෞසල්‍ය දියුණුව දක්නා නුවණ. අපාය කෞසල්‍ය පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍ය තැන ප්‍රසිද්ධ නුවණ. මේ තුන හැම තැනකදීම අපට අවශ්‍ය වෙනවා. හැම තැනකදීම අවශ්‍ය වෙනවා මේ තුන. මේ තුන නැත්නම් හැමදාම පරදිනවා. හැම දෙයකින්ම පරදිනවා. නිදසුනක් වශයෙන් බෝධිසත්ව චරිතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේ කරක ප්‍රදේශ රාජ්‍යයක් කරමින් සිටියා. බොහොම ධාර්මිකයි. කවදාවත් බෝසතාණන් වහන්සේ රජකම් කළා බොහොම ධාර්මිකයි. ධාර්මික නිසා ඒ රාජ්‍ය බොහොම ශස්ත්‍රීයයි. රජුරෝ ධාර්මික වෙනකොට හැමති මනුලී ඊට වඩා දැහැමි වෙනවා. හැමති මනුලෝ දැහැමි වෙනකොට සිටුවරු දැහැමි වෙනවා. ප්‍රදේශ භාර නිලධාරීවරු දැහැමි වෙනවා. ගම්පතිවරු දහම් වේවා. ඊළඟට ගම් නැතිවෝ නගර වැසියෝ දහම් වේවා. ඉතින් රජතුමාගේ පටන් මුළු රට වැසියෝම ධාර්මික වුණාම ඒ කියන්නේ පස්පරෙන් වැළකීලා දස කුසලෙන් වැළකීලා
නිතිපන්සේ ලකිනවා, පෝයාටසේ ලකිනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ වැඩෙනවා, අවංකව ජීවත් වෙනවා. කලක වේලාවකව අර උත්සාහ සම්පදා ආරක්ෂ සම්පදාදී ක්‍රමයේත උත්සාහයෙන් ධනෝපායනය කරන රැක බලා ගන්නවා. ඒ වගේම යහපත් ජීවිත ජීවෙනවා. ඒක නිසා මුළු රටම බොහොම ස්වයංපෝෂිත වුණා. මේ ස්වයංපෝෂිත වූ රටේ අත්‍ය සමීප තව රටක් කියනවා ඇත්තට දිනුනේ නැහැ. නමුත් ඒ රාජ්‍යරු ඒ විරුද්ධ රාජ්‍යරු බොහොම කෛරාටිකයි, බොහොම ඊර්ෂ්‍යා සහගතයි, අනුන්ගේ දෙයක ලෝභ කරනවා, ආශා කරනවා. ඔය අතර මේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍යයෙන් පැනලා ගිය එක පුද්ගලයේ ඒ විරුද්ධ රාජ්‍යරු වන්නකින් හේනමක් කිව්වා. දෙවියන් වහන්සේ මේ අසවල් රජුලන්ගේ රාජධානිය බොහෝම සශ්‍රීකයි. නැත්නම් මේ නිවදයක් වාගේ ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ලෝභී රජතුමා ඒ රාජ්‍ය පැර ගන්න අවශ්‍ය ළමකෙන පිළිවරලා. පැර ගන්න එන්න ඉස්සර වෙලා මණේනියක් එව රාජ්‍ය නෙලවද ඉද කරනවා කියලා. ගෝසතාණන් වහන්සේගේ අනික මණ්ඩල කිව්වා අපේ රාජ්‍ය දෙන්න කැමති නෑ, යුද්ධයක් අවශ්‍යතු ලෑස්ති කියලා. මේ රටව දෙක අතර තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාව ඇතුලේ ඉන්නවා දිවස් ඇති තාපසයන් වහන්සේ නමක්. මේ තාපසයන් වහන්සේ දෙරටේම ඇත උපදෙස් දෙනවා. එනිසාර විරුද්ධ රාජ්‍යරු යෙල්ල පළමුවෙන් දින සීමාවක් කළා. ස්වාමීන් වහන්සේ යහමල් දාසනේ ළඟ රටයක යුද්ධයකට යනවා. කාටද ජය පරාජය? ඉතින් තාපසයන් වහන්සේ දිවසින් බලලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා. ඉතින් ඒකෙන් මේ විරුද්ධ රාජ්‍යලෝ සෑහෙනකට පත් වුණා. ඒක වඩා හිමසන්න ගියේ නෑ. ඊළඟ දාසක බෝසතාණන් වහන්සේ ගියා. බෝසත් රජතුමා ගියා තාපසයන් වහන්සේගෙන් උපදෙස් ගන්න. අර වගේ වැඳලා මේන මායක සටනේට අසවා රජතුමා එනවා. අපි කාර්ද ජය පරාජය. දැන් බෝසතාණන් වහන්සේ ආනමේ ප්‍රශ්නයේ තාපසයන් වහන්සේ කල්යතු දන්නවනේ. එනිසා කටකම කියවා සමුන් වහන්සේට පරාජය ලැබෙනවා කියලා. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ පරාජය බාරගත්තේ නැහැ. උන්වහන්සේ තියෙන මේ තුන් ආකාර ප්‍රඥා කුසලතාව. ඒ කියන්නේ ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන නිතර උන්වහන්සේ පාවිච්චි කරනවා. එනිසා රට දියුණු කරගත්තේ. උන්වහන්සේ ප්‍රශ්න කළා තාපසයන් වහන්සේ එන රජතුමාට ජය ලැබෙන්නේ මට පරාජය ලැබෙන්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද? ඉතින් තාපසයන් වහන්සේ දෙවියන් බලා කිව්වා සම්මුණාසෙන දෙරටේ සේනා දෙක උග්‍ර සටනක් කරන වෙලාවක් එන. ඒ වෙලාවට දෙරටට අධිගුරුක දේවතාවෝ දෙන්න අහසේ සටන් කරනවා. ඍෂභ රාජයන් දෙන්නෙක් හැටියට. සම්මුණාසෙගේ පැත්තේ ඍෂභ රාජයා කළු පාටයි, අනිත් පැත්තේ විරුද්ධ රාජ්‍ය ගාමේ දේවතා වසුදු පාට. මේ දෙන්න පොරෑන ගන්න හැටි ඒක අහසේ පෙනී යනවා. ඉන්නේ සුදු ඍෂභ රාජයාට කළු ඍෂභ රාජයා පරාජයට පත් වෙලා වැටෙන්න යනවා. අන්න එතකොට තමුන්නාසේගේ කෙනගේ පසුබාලා පරාජයට පත් වෙනවා. ඒ බෝසතාණන් වහන්සේ දැන් තවත් විමසීමක් කරනවා. තාපසයන් වහන්සේ ඒ උසුම රාජ්‍යයන් වශයෙන් ඉන්නේ දේවතාව දෙන්න පේන්නේ කාටද? ඒවා දෙරටේ රජවරු දෙන්නටයි, සෙන්පතිවරු දෙන්නටයි පේනවා. එතකොට බෝසතාණන් වහන්සේ අන්න උපදවා ගත්ත උපාය කෞසල්‍ය. ඉස්සෙල්ලා හැමන්නේ කොහොමද පරාජය වෙන්නේ කියලා? අන්න පරාජය වෙන හැටි දැන ගැනීම අපාය කෞසල්‍ය. ඊළඟට උන්වහන්සේ ආය කෞසල්‍යට අනුහිතලා උපාය කෞසල්‍ය තීරණය කරගත්තා. අසුරසනා ගාලේ කීවා තාපසයන් වහන්සේ මම ජයග්‍රහණය කරනවා කියලා. තාපසයන් වහන්සේ ඒක දන්නේ නැහැ. තාපසයන් වහන්සේ දෙවියන් දැක්ක දේ තමයි ජීවේ. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ හිත දිලිමත් කරගත්තා. ඇයි පරාජයට පත් වෙන්න ඉන්නේ කෙනානේ? උන්වහන්සේ මේ තුන් ආකාර නුවණ හසුරුවනවා. ඔය අතරෙත් ඔන්න නියම දවස යුද්ධය ආරම්භ වුණා. තමන්ගේ සෙන්පතියට කිව්වා බෝසතාණන් වහන්සේ අපේ සේනාව පසුබට වෙන වෙලාවක අහස දෙස බලා මට කියන්නයි කියලා. ඔය ආවේම යම් දාසක දෙසෙනඟ අතර උග්‍ර සටනක් පවතින වෙලාවේ
බෝසතාණන් වහන්සේගේ සෙනඟ පසුබට වෙන්න පටන් ගත්තා. සේනාපති ආහස දිස බලා රජුරණගෙන් කීවා, දේවයන් වහන්සේ අපේ සේනාව පසුබට වෙනවා, පරාජයට ලක් වෙගෙන යනවා. අහසේ ඍෂිවරු රාජෝ දෙන්නේ කොරණ ගන්නවා. අපේ පැත්තේ කෙනා කළු පාටයි, අනිත් පැත්තේ කෙනා සුදු පාටයි. අපේ පැත්තේ ඍෂිවරු රාජයා දැන් ගැටෙන්න යනවා. දැන් මොන බෞද්ධතාවයන් වාසී උපාය කෞසල යෙදුවේ ඇති දහසක් බල ඇති දුන්නක් ගත්තා. දීමන්ත කුඩ තියෙන ඊතලයක් ගත්තා. අරගෙන අර සුදු ඍෂිවරු රාජයාට විද්දා. සුදු ඍෂිවරු රාජයාට විදිනකොට ඒ දෙන්න අතුරු දාන වුණා. සැබවින්ම යාත්‍රාම ඊතලේ වාදිනේ නෑ. මේක සංකේතයක් නේ, දේවතාවුන්ගේ සංකේතයක්, මහා ප්‍රේමයක්. ඉතින් මේ ඍෂිවරු රාජයා අතුරු දාන වුණානේ. එවිනාවේ බෝසතාණන් වහන්සේ සෙන්පතියක් පෙරමුණේ තියාගෙන සටන මෙහෙයුවා. අන්තිමේදී දිනන්නේතිය විරුද්ධ රාජ්‍යය සම්පූර්ණයෙන් පරාජයට පත් වුණා. සමන් වාසිර ජයග්‍රහණයක් වුණා. මෙන්න හොඳ නිදසුනක්. බෞද්ධයන් වශයෙන් අපුරුදා රජසක් නිදසුනක්. ඒ මොකද අපි කොයි වෙලාවකවත් පරාජයට පත් වෙන්නේ කැමති වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ගියා, රැකියාවක් කරන්න ගියා, ගෝවිතනක් කරන්න ගියා, එවාගෙම දේශනාවක් කරන්න ගියා, මොනම දෙයක ජීවත් පරාජය වෙන්න අපි සුදුසු නැහැ. ඒවත් අපි බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිය අවදි කරගන්න පිරිසක්. බුද්ධිමතුගේ ශ්‍රාවක පිරිසක්. ලෝකේ උසස්ම බුද්ධිමන්තයා තමයි සරුවක්ඥන් වහන්සේ. ඒ සරුවක්ඥන් වහන්සේගේ සිසු පිරිසක්, අනුගාමික පිරිසක්, ශ්‍රාවක පිරිසක් අපි. එනිසා අපි සරුවක්ඥන් වහන්සේගේ බුද්ධිමයමේ විනාකාරී අපට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිසි දෙයකට පරදින්න කැමති වෙන්නේ නැත්තේ. ඉගෙන ගන්නකොට විභාගයෙන් කවදාකවත් තේල් වෙන්න කැමති නෑ අපි. එසේ නම් අපි මේ තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ. ඉගෙනීමේ පමණක් නෙමෙයි, හැම දින ගැනීම, ඇඳීම, පැළඳීම, ගමනක් දිවෙනක් යාම, කතා බහ කිරීම, වැඩ කිරීම, රැකියා කිරීම හැම දෙයකදීම මේ කුසල ගුණ කියන්නේ මේ තුන් ආකාර කෞසල්‍යතාවන් අපි හසුරවන්නට ඕනේ. දැන් අපි මේ භාවනා කරනවා. මේ භාවනා කිරීමේදී අපිට තියෙනවා ওই තුන් ආකාර කුසලතාව හසුරවන්න. යම් විදිහකින්ද වාඩි වෙන්නේ. ඒ වාඩි වෙන ආකාරය හරියට වාඩි නොවනන හිතකරහත් වෙන්නේ නැහැ. අන්‍යගෙන දැනීමේදී කියනවා අපාය කෞසල්‍ය. යම් විදිහකින්ද වාඩි වීමේදී සමාධි වෙන්නේ, තැන්පත් වෙන්නේ, ඒක දැනගන්නවා. අන්න ආය කෞසල්‍ය. වැඩි දියුණු වෙන එක දැනගන්න. ඊළඟට හරියට ඒ හිත වැඩි දියුණු වෙන්නේ අපි තේරුම් අරගෙන ඒ අනුව වාඩි වෙනවා. ඒ අනුව වාඩි වෙලා භාවනා කරනකොට මෙන්න හිතගත සාන්ත බාටපත් වෙලා සමාධිමත් වෙනවා. ඉතින් මේ වාඩි වීම ගැන ඒකම අපි හිත ගැනත් බලනවා. දැන් අපි භාවනා කරන පිරිසක් නම් මේ භාවනා කිරීමේදී අපේ හිතේ දසාතේ දුවනවා. අර ඉස්සර කතාවක් කියනවනේ දැලෙන් හුලං බදන්න බෑ කියලා. දැලකින් හුලං ආවරණය කරන්න බෑ. ඒ වගේ තමයි අපේ මේ හිත. මේ හිත ඉන්නේ විසිරියන. විනාඩියක් තියාගන්න බෑ සමහර විටනේ. ඒ තියාගන්න බැරි කාරණයක් තියෙනවා. ඒ මොකද? අපේ හිතේ ප්‍රියමනාප කරන අරමුණක් මෙතන නැහැ. දැන් අපි භාවනා කරනවා කියලා යම්කිසි භාවනා අරමුණක් ගන්නවානේ. ආනාපාන සතිය හරි, බුදු ගුණ හරි, මෛත්‍රිය හරි, පිළිකුල් භාවනාව හරි, මරණ සතිය හරි. ඒ ගන්න භාවනා අරමුණ ඊතර ෘතුුනේ නැහැ. ඒ ෘතු නැවීම නිසා තමයි මේ සිදුවන්නේ. මේ දීපිත දුවනවා. එතකොට ඒක සමාධියට බාධාවක් බව තේරුම් කරගන්නවා. අන්න ආපාය කෞසල්‍ය. ඊළඟට අපි හදා ගන්නට ඕනේ මේ කොහොමද අපි තැන්පත් කරගන්නේ. මේ තැන්පත් කරගන්නේ හිත තැන්පත් කර ගැනීම පිණිස නම් පළමුවෙන් අපි හිතේ එක මිත්‍ර වෙන්න ඕන. හිතේ කමනාප වෙලාද හිතේ එක මිත්‍ර වෙන්න ඕන. හිතේ එක මිත්‍ර වෙනවා කියන එකේ තේරුම හිතේ කමනාප නොවී සිටීමයි. දැන් භාවනා කරනකොට හිත දුවනකොට හිත කලස්සලු වෙනවනේ, කලකිරෙනවනේ. අන්න හිතේක අමිත්‍ර වුණ අතරා වුණා. තරා වුණා නම් කවදාකවත් ඒ හිත නැවත සංපත් කරගන්න බෑ. නිදසුනක් වශයෙන් කියනවා අපි කුඩා දරුවෙකු
වයස අවුරුද්දක් දෙකක් තුනක් වගේ දරුවෙකු හදන මව්පියෝ. මේ දරුවා ගැන බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. මේ දරුවා කොයි විදිහකින්වත් මව්පියන්ගේ හිතට අනුව නෙමෙයි වැඩ කරන්නේ. ඒ වැටනවා මේ වැටනවා දුනවා අනවශ්‍ය දේවල්මයි කරන්නේ. නමුත් මේ මව ඒ පියා මේ දරුවාට තරහ වෙන්නේ නැහැ. මේ දරුවා නොදොරුවේ කියලා දන්නවා. නොදන්න දරුවේ කියලා දන්නවා. ඒ නිසා මේ දරුවා ඒ මොන දේ කළත් අමනාප වෙන්නේ නැතුව සිත සනාගෙන නාවල පිරිසිදු කරලා කවලා කොලා හදා වදා ගන්නවා. ඒ වගේ තමයි අපේ මේ ලපටි හිත. භාවනාවෙන් නොදියුණු සිත ලපටි හිතක්. මේ හිත අප සංවර කර ගැනීම පිණිස හිතේ කමනාප නොවි ඉන්න ඕනේ. මේ හිතේ තියෙනවා පින්නතුනි තේරම අත්මනතා කියලා. මොකක්ද මේ අත්මනතා කියන්නේ? සැපවත් බව. සැපවත් බවට කියනවා අත්මනතා කියලා. මේ අපේ හිත බලාපොරොත්තු වෙන සැපවත් බවින් ඉඳයි. සැපෙන් ඉන්නසයි. ඒ නිසා තමයි අර ආරම්භක මේ ආරමුවට ඒක මේක දෙයක දුවන්නේ. කලකේ දේවල් කොසේ යනවා. නොකල නොකිය දේ ඔසේ යනවා. මේ ජීවිතේට මේ හිත දුවනවා. ඒ මොකද? හිත සැප හොයනවා. සිත සැප හොයනවා. දේශනා කියනවානේ වනමක්කතෝ යේ කියලා. කැලෑනේ ඉන්න වඳුරා මිලවා අත්යෙන් අතට පැන පැන යනවා. ඒ කියන්නේ රසවත් කොළ දළු යදි මේව හොයනවා. ඒ වගේ තමයි අපේ මේ හිත. ඒකකොට අපි මේක දැනගන්නට ඕනේ මේ හිත බලාපොරොත්තු වෙන්නේ සැපෙන් ඉන්නද? එසේනම් මේ සැපෙන් ඉන්න ඕනේ හිත අපි මේ කරන භාවනාව සත්වෝද්‍යයක් හැටියට හසුරුවා ගන්නට ඕනේ. ඒගෙන තමයි ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්නට වටින්නේ. ඉතින් එතෙන්දී මොන හේතුවක් නිසාද හිත විසිරී යන්නේ කියලා දැනගන්නවා නම් අපාය කවුසල්ලි. මොන හේතුවක් නිසාද හිත තැන්පත් වෙන්නේ කියලා දැනගන්නවා නම් ආය කවුසල්ලි. ඊළඟට විසිරී යන්නේ නොදී හිත තැන්පත් බවට පමුණවා ගැනීම උපාසනෙ කියන උපාය කවුසල්ලි. මේක බොහොම වැදගත් දෙයක් අපි කවුරුත් දැනගන්න තෝරන තැන. ඒ කියන්නේ භාවනා කරන සමහරු අවුරුදු ගණන් කිසි වෙනසක් නැත්ේමක් නිසාද මේ සම්බන්ධව තේරුමක් ඇතිව හිතේ කමනාප වෙනවා. ඒ නිසා බොහෝකෙන් අපි පවත්වන්නට ඕන භාවනා මාර්ගයේදී මේ නූපන්න නුවණ උපදින්න උපන්න නුවණ වැඩෙන්නේ නම් සමාධිමත් වෙන්න ඉස්සර වෙලා හිත යම්කිසි නීතියක හසුරුවන්නට ඕන. මේ දේශනාවක් වශයෙන් කියනවා නම් වයස 8ක 10ක කුඩා දරුවෙකුට කියනවා විනාඩි 10ක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඒ ළමයාට ඉන්න බෑ හෙල්ලෙන්නේ නැතුව. ඒ මොකද? අලියන්ට ළමයට නලියන්න මහිතේ කියලා කියනවනේ. නලියන්න මගේ දරුවාට ඉතින්. වාඩි වුණාට ඉන්න බෑ. ඒ හැරෙනවා මෙහෙ හැරෙනවා නිනා වේදවා. ඒ වගේ සිතන්පත් කරන්න බෑ ඒ දරුවට නුපුරුදු තුම නිසා. අපි මීතර 100ක් ඉතර රූලක් දෙනවා මෙන්න මේක 10 වාරයක් දෝකම් කියලා. ඒක බොහොම ලක්ෂණට කරනවා. ඒ දරුවාට දුවන්න පයින් එක බොහොම කැමති. නමුත් මේ දුවන්නේ පණින්නේ රූලක. ඒ රූලේ දුවන්න පයින් නිසා එක වීතියක යාවේ හිතා කෙරෙනවා. අන්නේ වගේ තමයි අපේ හිත. අපේ හිතේක වරතේ සමාධිමත් කරන්න අපහසුයි. නමුත් මේ සමාධිමත් නුනට එක රූලක හසුරවන්න පුළුවන්. නිදේශනාක් වශයෙන් කියන ඉතිපිසෝ ගාථාව ඉතිපිසෝ ගාථාතන ගුණ නමයක්. මේ ගුණ නාමය මුල සිතා ගතගසක මුවත අපි දාවර 20වර 30වර 100වර හිතර. එතකොට අපි හිත වැඩ කෙරේ වීතියක. වචනින් වචනින් හිත පැන පැන ගියේ බුදු ගුණ ඔස්සේ. ඒකට බුදු ගුණ නීතිය අපි හිත හැසිරුණා. අපි චුද්ද සඥාන ගැන හිතනවා. යුද සඥාන මුල සිතා ගතගසක මුවත හිතින් කියවනවා. එතකොට අපි හිත වැඩ කෙරුවේ කුසල චිත්ත වීතියක. හිත තන්නේ නැහැ. කුසල් ආරමණයෙන් සිත ගියේ නැහැ. අපි දේශාත්ත්‍ය ඥාන පාඩම් ඇති කෙනෙක් නම් ඒක මුල සිතාගත අගසිත මොහොත නැවත නැවත හිතින් කියවනවා. එතකොට අපි හිතේ කුසල් ආරමණයක තමයි මේ දුවන්නේ. ඒ දිවියෙම නිස්කල දිවීමක් නෙවෙයි. ඒ සිතක් සිතක් ගානේ අපට සති සමාධි ඥාන වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බෝධිපාක් ධර්ම වැඩෙනවා. ඒක නිසා ඉස්සෙල්ල මේ විදිහට හඳුනෙන්නට ඕනේ. දැන් භාවනාවට වාඩි වුණත් පළමුවෙන් අපි විනාඩියක් දෙකක් තුනක් විනාඩිය පහක් හරි අර වාගේ වීථියක හසුරවන්න ඕනේ. ඒ කියන්නේ අර පූර්වකෘත්‍යයේ කියන්නේ කරන්නේ පූර්වකෘත්‍යය කියලා ඉවරුනන් පස්සේ තව ටිකක් මේ හිත හසුරවන්න ඕනේ. අර කුඩා දරුවා මීටර 100ක ඌලක දුවලා දුවලා අන්තිමේ නවතිනවනේ. අන්නේ වාගේ අපේ හිතද
ඔය සම්වර්ධනය කරන දියක් වීතියෝසේ දුවලා දුවලා අන්තිමේ තන්පත් වෙනවා. අන්න සමාධිමත් වෙන අවස්ථාව. ඒ නැ කිසිම භාන්තියක් නැතුව භාවනා අරමුණේ සමාධිමත් වෙනවා. මේවා අපි තේරුම් කරගන්න තමයි ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන් ආකාර නුවණ හසුරුවන්නේ තෝරන්නේ. දැන් අපි ලිපිය කියනවා. මේ ලිපිය ලියනකොටත් මේ අපි තුන් ආකාර නුවණ හසුරුවන්න ඕනේ අපි. ඒ කියන්නේ මේ ලිපිය ලිවීමෙන් මේක කියවන්නේ කොට අවඩක් වෙයිද? මට අවඩක් වෙයිද? එසේ අවඩක් වෙනවා නම් යම් වචනයක් ලිවීමේ අන්න ඒක තේරුම් ගන්නට ඕනේ ආය අපාය කෞසල්‍ය. යම් වචනයක් ලිවීමේ තමන්ගත් අනුන්ගත් කියවන අනුන්ගත් යහපතක් වෙයි නම් හිත පිරිසිදු වෙයි නම් මෛත්‍රියා කරුණාවක් නුවණක් පහළ වෙයි නම් අන්නේ වචනේ තේරුම් ගැනීම ආය කෞසල්‍ය. ඊළඟට ඒ අනුන් පිළියෙද අන්තිමේදී තමන්ගත් කියවන අයටත් එයින් යහපතක් සැලසෙනවා. මෙන්න මේ වාගේ ධාතු පාදමක් කරනවා. මේ පාදමක් වෙන වෙලාවෙත් ඔය තුන් ආකාර නුවණක් තවත් වෙනවා. යම්කිසි පාඩමක් පටන් ගත්තාම මේක මුලින්ම අගෝට කියාගෙන කියාගෙන යනවා කටපාඩම් වෙන්නේ නැහැ කවදාකවත්. තේරුමත් එක පාට වැටෙන්නේ නැහැ. වාක්‍යෙන් වාක්‍ය නැත්තම් වගන්තියෙන් වගන්තියේ එකින් එක කොහොම කියවන්නේ? එකින් එකට කියලා එක සැරයක් නේ දහසණයක් හරි එක වගන්තියක් කියලා තමයි හිතට ගන්න ඕන. එතකොට ඒක ගැන තේරුම් කරගන්නවා. මේක පෙළියෙන් නිගරණයේ කීකී හිතයට හිතේම දුවදුව කියනකොට යතේන්නේ මතකයේ තින්නේ ඒ බව දැන ගැනීම අපාය කෞසල්‍ය. මේක පේලියෙන් පේලියට එකවර මේ 10 12 හැරී කියවලා ගත්තොත් හිතට වැටෙනවා සංපත් වෙනවා කියලා දැන ගැනීම ආය කෞසල්‍ය. ඊට පස්සේ අර වාගේ උපාය කෞසල්‍ය යදලා මේක හරියට දරා ගන්න. අන්තිමේදී බොහෝම ගැඹුරට තමන් ජීවිතේ ධාරණ ශක්තිය වැඩි දියුණු වෙනවා. දැන් බලමු අපි යම්කිසි දෙයක් පාඩම් කරනවා. මේ පාඩම් කරන්නේ ඉස්සර වෙලා දැන් මේ භාවනා කරන දරුවන්ට පුළුවන් ඒක හදාරන්නට විනාඩි 5ක් හරි නැත්නම් විනාඩි භාගයක් හරි හිත තන්පත් කරගන්න ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කිරීමේදී තමන්ගේ විසිරෙන සිත එක් තැන් වෙලා තියුණේ. ඊට පස්සේ යම් කිසි පාඩම අධ්‍යාපනයේ තියෙද්දී ඇට යදෙව්වා ඒක හරියට ඉලක්කෙට හිතට වැටෙන්න පටන් ගන්නවා. විතර වැටෙන නිසා හරියට මතකට රැඳී හිටිනවා. මතකට රැඳී හිටිනවා. මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ උතෙන්න බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ සිහිය පිහිටන්නට සංඥාව කියන වචනේ. සංඥා කියන ධර්මතාව. ඒකට කියනවා පෙර සංඥා පදත්තානම් කියලා මේ සති. ඒ කියන්නේ අපි යම්කිසි ලකුණක් ඇති කරගන්න. ඒ කියන්නේ දැන් අපි යම්කිසි වගන්තියක් කියවල ඇහැ පියාගන්නකොට අපේ ලකුණ පේනවා හිතට. ඒ ලකුණ පෙනෙන්නේ හරියට කලුලෑල්ලක ලියලා තියෙන නැත්නම් පොතේ පිටුවක පේනවා වගේ. ඒකට කියන්නේ සංඥාව. ඒ සංඥාව තුළින් ඊළඟට සිහිය පිහිටෙනවා. සිහිය පිහිටීම නිසා එක ධාරණය වෙනවා. දාන වීම නිසා බෝධිය ඇති වෙනවා. මෙන්න මෙහෙමයි අර ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන හසුරුවමින් පාඩමක් හදාරන්නේ. ලිපියක් කියන්නේ. කෑම ගැනීමත් එහෙමයි. කෑම ගැනීමේදී අඩුවෙන් කෑවන එතෙන්දී සමන්තේක අඩුවක් දැනෙනවාමයි ශරීරයේට. ඒ බව තේරුම් කරගන්න. සමාත අපපි දේවල් කැමත ගන්නවා. එයින්ද සමාඩ නැති රෝග ඇති වෙන්න පුළුවන්. ඒ බව තේරුම් කර ගැනීම අපාය කෞසල්‍ය. යම්කිසි කෑමක් ගැනීමේදී අවශ්‍ය දේ පමණක ගන්නවා නම් ඒ සම්බන්ධ ගැනීම ආය කෞසල්‍ය. ඊළඟට ඒ විදිහට සලකලා අඩුවෙනුත් නැතුව වැඩිවෙනුත් නැතුව අපපි දේවලුත් නැතුව තමන් දිරවන්න පුළුවන් තමන්ද ශරීරයේ හිත කර දෙයක් ප්‍රමනාකයන් ප්‍රමාණයට අනුභව කරනවා. අන්න උපාය කෞසල්‍ය. එමනම් ශරීරය නිරෝගී වෙනවා. දීර්ඝාස වැඩි වෙනවා. මෙන්න මේ වාගේ ආහාර පාන ගැනීම. වතුර නෑමත් ඒ වගේ තමයි. මෙයාගෙනුළු ජීවිතේකම සේනවා මේ ප්‍රඥා කුසලතාව. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කළ මේ කියන්නේ ධම්මයේ සම්බොජ්ජංගේ නමින් හැඳුන්වූ ප්‍රඥාව මේ ආකාර හතකින් අපේ సంతාණයට එකතු කරගන්න පුළුවන්. පළමුවෙන් කියවා පරිපූර්ණකතා. ඒ කියන්නේ බුදුබණ ඇසීම, බුදුබණ දරා ගැනීම, බුදුබණ අර්ථ හැදෑරීම. වක්කවිසුදේ කිනියතා තමන්ගේ ශරීරය පිරිසිදු කර ගැනීම, ඇඳුම් පළඳුම් පිරිසිදුවෙන් තබා ගැනීම,
පරිහරණය කරන ආත පරිසරයක් පිරිසිදුව සබා ගැනීම වක්කු විසුද්ධි කිරියට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සතිය පෙරක කොටගෙන ශ්‍රද්ධා ප්‍රඥා දෙකත් ඉරිය සමාධි දෙකත් සමසම භාවයට පත් කර ගැනීම. එවැගේම දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා ධර්මාභෝධයක් නැති ධර්මයේ ගැන කිසි හැඟීමක් නැති නුවණ නොවැඩෙන පුද්ගලයන් යසුරෙන් ගැලවී සිටීම. පඤ්ඤාන්ත පුද්ගල සේවනකා ඥානවත් ගුණවත් ඍතිමත් බහොසුත අය ඇසුරු කිරීම. ගම්භීර ඥාන චර්යා පත්‍යෙකනතා ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත සහ දේශනා කළ ගැඹුරු ධර්මයන් ඉතිං කියවීම මෙනෙහි කිරීම. සදනි මුත්තතා හැම කටයුත්තකදීම නුවණ වඩන්නේ මේ කියන අදිෂ්ඨානයෙන් යෙදී. මේ කාණ හත එකක් එකක් ගාණ අනුගමනය කිරීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඉතින් අපට අවශ්‍ය තාමත් අවශ්‍ය ගුණාංගය තමයි මේ ප්‍රඥාව. ප්‍රඥාවේ පිරිවර තමයි මේ සතිය. සතියේ සහයෝගයේ තමයි ධීරිය, ශ්‍රද්ධාව, ඒකාග්‍රතාව. මේ ධර්මතාවන් තමයි අපේ සංතානේ වර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ කරන භාවනා මනසිකාරයෙන් ඉවත් මේ භාවනා පන්තියෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ දරුවන්ගේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ගුරුතුමන්ගේ సంతාන තුල බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා දික්සසර පටන් පුරුදු කරගෙන ආව මේ සමාධිය ප්‍රඥාවත් දෙක ප්‍රධාන කොට ඇති බෝධිපාක් ධර්මයන් දියුණු කර ගැනීමයි. නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා අනුගමනය කිරීමේදී අපට මේ ජීවිතයේම යානිසස ලැබෙනවා. සුසුසා සුඛ වර්ධනි සුතං සංඥාය වර්ධනං පඤ්ඤායත් සංජානාති ඥාතෝ වත්ෝ සුඛාවෝ කියලා අටකතා පාඨයක් තියෙනවා. සුසුසා සුඛ වර්ධනි නැවත 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 ඇසීමෙන් සුතමේ ඥානය වැඩෙනවා. සුතං පඤ්ඤාය වර්ධනං ඇසෝදේ දරා ගැනීමෙන් නුවණ වැඩෙනවා. පඤ්ඤායත් සංජානාති ප්‍රඥා නිසා අර්ථ අනර්ථ දෙක හොඳින් තේරුම් කරගන්න. ඥාතෝ වත්ෝ සුඛාවෝ දැනගත් අර්ථයේ සමන්ත මෙලෝ සල්ලෝ සැපගෙන දෙනවා. ඒක නිසා මේ බණ ඇසීම, බණ දැසීම, ධර්ම සාකච්ඡා කිරීම, භාවනා වැඩි මේවා අප අත්‍යවශ්‍යයි. නූපන්න ප්‍රඥාව උපදවන්න උපන්න ප්‍රඥාව වැඩි. එනිසා අපි මේ විදිහේ වරින් වර නම් සීල භාවනා පිළිවෙත යෙදෙමින් අපේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට, එවැගේම ආත්ම සංකාමයේ නිවැරදිව පවත්වා ගැනීමට, ධර්ම ජීවිතයක් ගොඩනගා ගැනීමට අපි අදිෂ්ඨාන සබා ගන්නට ඕනේ. අපේ සරුවක්මන් වහන්සේ ප්‍රඥාදීක බෝසතාණන් වහන්සේ නම. ප්‍රඥාදීක නිසා අනිත් බෝසතුන් වහන්සේලාට වඩා සාරාසංක කල්පලක්ෂේ තරම් කාලයේ තුලදී ලෝතුරා බුදු වෙන්න සමත් වුණා. සද්ධාවාදීක නම් අටහසංක කල්පලක්ෂයක් කාලේ ගත වෙනවා. වීරියාදීක නම් 16 කල්පලක්ෂයක් කාලේ ගත වෙනවා. අපේ බෝසතාණන් වහන්සේට සාරාසංක කල්පලක්ෂෙදී පුළුවන් වුණා. ඒ නිසා ප්‍රඥාව මුල් කොට ඇති බුද්ධ ශාසනයක තමයි අපි මේ හැසිරෙන්නේ. ඒ නිසා ප්‍රඥාණයෙන් අගතන්පත් වූ සරුවඥන් වහන්සේ දේශනා කළ සුවිසුද්ධ වූ ධර්මයේ අනුව අපි ජීවත් වෙන්න අදිස්ථාන කරගන්න. ඊට වඩා ධම්මේ සත්‍යයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. අද කාලේ බොහෝ තැන්වල වෙන වෙන ආගම් සඳහා බොහෝ දිනෙක යොමු වෙන ත්‍යාගී භෝග මිල මුදල් එවැගේම වෙන වෙන ප්‍රයෝජන සලකාගෙන. නමුත් ඒක ජීවිතයකට විතරයි. ඉන්හාතේක ඵල ප්‍රයෝජන වන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අනුව පිළිපන් අය මෙලව නෙමෙයි. මෙලව පමණක් නෙමෙයි. පරලව අනන්ත අපරිමාණ කාලයක්. නමුත් සැපයෙන් සැපයට පත් වෙලා ජෝති ජෝති පරාණිකින ආලෝකයෙන් ආලෝකයට ගිහිල්ලා නොනිවෙන විසුද්ධ ආලෝකයේ වෙන සදාකාලික සාන්ත සුවය වෙන අමා මහ නිවනට පත් වෙනවා.